ආයුබෝවන් චූටි බබාල හැමෝටම. ඔන්න අපි අර කිව්වා වගේම පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් අරගෙන එනවා කියලා කිව්වානේ. ඔන්න අදත් මම තව ලස්සන පුංචි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන තමයි ආවේ. ඉතින් අද මං හිතුවා මගේ චූටි බබාලත් එක්කලා එකතු වෙලා ඔන්න අපි පෙරලිවීම් වැඩ ටිකක් කරමුදාද? ආසයි නේද? අපි පෙරලිවීම් ක්‍රියාකාරකම් කරනවා කියලා කිව්වා අපේ චූටි බබාලගේ අත හුරු කරගන්න. ඒ හින්දා එහෙනම් ඔන්න අදත් ලෑස්ති වෙන්න හැමෝම ලස්සනම ලස්සන පෙරලිවීම් ක්‍රියාකාරකම් ටිකක් තමයි ඔන්න අපි අද කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. හරි. එහෙමනම් ඔන්න අපේ වර්ක්ෂීට්ස් එකත් අරගෙන නේද තියෙන්නේ දැන් චූටි බබාලා? හරි. එහෙමනම් ඔන්න ගන්න ඔයාලගේ වර්ක්ෂීට්ස් එකත් අරගෙනම මාත් එක්කලා එහෙනම් එකතු වෙලා අපි ලස්සනට මේ පෙරලිවීම් ටික ලියන විදිය කොයි විදියද අපි කරන්න කියලා එහෙනම් බලමු. මෙන්න මේ වර්ක්ෂීට් එක තියෙනවනේ දැන් අපේ චූටි බබාලා ගාව. එහෙමනම් මෙන්න මේ වර්ක්ෂීට් එක අරගෙන අපි ලියමුද බලන්න ලස්සන පෙරලිවීම් ටිකක් එහෙනම්. ඔන්න මෙන්න මේ සමනල් පැටව් ටික එන්න ඕනෙලු ඒගොලොන්ට මේ මල් ටික ගාවට. ඉතින් අපි පාර හොයලා දෙමුද එහෙනම්? හරි. එහෙමනම් ඔන්න අපි දැන් අපිට පැන්සලේ පුළුවන් බබාලට ඔන්න පැන්සලෙන් පුළුවන් පාර හොයලා දෙන්න. තාමත් අපේ පැන්සල හුරු නැති බබාලට ඔන්න පැස්ටල් කූරකින් ඔන්න පුළුවන් මේ පාර හොයලා දෙන්න. හරි. අපි එහෙනම් පටන් ගමුද බලන්න. ඔන්න මේ සමනලියට අපි මෙන්න මෙතන ඉඳන් මේ විදිහට එයාට මල්ටික ගාවට යන්න අපි පාර හොයලා දෙමු. ඊළඟට ඔන්න ඉන්නවා තව නිල් පාට සමනලයෙක්. අපි ඔන්න එයාටත් මෙන්න මේ විදිහට පාර හොයලා දෙමු. බලන්න එයා යන හැඩේ. මේ බලන්න අපේ අතේ යනකොට කොහොමද අපි මෙන්න මෙහෙම හැරි හැරි තමයි අපේ පැන්සල අපි මේ තිත්තිරි උඩ දිගේ හසුරුවලා මෙන්න මේ විදිහට තමයි අපි අඳින්න ඕනේ. ඔන්න එයාගේ පාර හොයලා දෙනවා අපි යාටත් මල් ටික ගාවට යන්න. ඊළඟට ඔන්න තවත් ලස්සන සමනල් පැටියෙක් ඉන්නවා. අපි ඔන්න එයාටත් හොයලා දෙමුද බලන්න එහෙනම් කොහොමද පාර ගාවට යන්නේ කියලා. දැන් අපි මේ වගේ ගොඩාක් ක්‍රියාකාරකම් අපේ චූටි බබා ඔන්ලයින් පෙරපාසලින් අරගෙන ආවා. දැන් ඒ විදිහටම තමයි අපි මේ පුංචි පුංචි ක්‍රියාකාරකම් ටිකක් පුංචි පුංචි වීඩියෝ වැඩසටහන් වලින් ඔන්න අරගෙන එනවා අපේ චූටි බබාලට. හරි. ඔන්න එහෙනම් අපි මේ සමනල් පැටව් ටිකට පාර හොයලා දුන්නා මල් ගාවට යන්න. ඔන්න තවත් ලස්සන සමනල් පැටව් ටිකක් ඉන්නවා. ඔන්න මේ අයටත් අපි ඒ අයගේ යාළුවා ගාවට යන්න පාර හොයලා දෙන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. බලන්නකො එයා යන විදිය කොයි වගේද කියලා. ඔන්න අපි මේ ලොකු තිත ගාවින් පටන් ගන්නවා. දැක්ක නේද අපි එයාගේ යාළුවව හොයලා දෙන්න කොයි විදියටද යන්නේ කියලා. ඔන්න ඊළඟ එක්කෙනාටත් අපි එයාගේ යාළුවා ගාවට යන්න පාර හොයලා දෙමු.
ඔන්න තවත් යාළුවෙක් ඉන්නවා. එයාටත් අපි එයාගේ යාළුවා ගාවට යන්න ඔන්න පාර හොයලා දෙනවා. දැක්කද බලන්න දැන් අපේ අත යන විදිහ. අපි ඔන්න ලොකුවට පටන් ගත්තා. ඔන්න ඊළඟට ටිකක් අඩුවෙන් අපේ අත යැව්වා. ඊළඟට ඊටත් ටිකක් අඩුවෙන් අපි අත කරකවලා මේ පැත්තට ආවා. දැන් ඔන්න අපි ඊළඟ යාළුවටත් එයාගේ යාළුවා ගාවට යන්න. ඔන්න මේ සමනල් යාළුවා ගාවට යන්න. බලන්න දැන් මෙතනින් අපි පොඩියට ගත්තා මේ අත අපි ලොකුවට අරගෙන තමයි අපි මෙහාට ආවේ. ඔන්න ඊළඟට ඊට පස්සේ අපි අත චුට්ටක් ඊට වඩා ප්‍රමාණය අඩු කරා. ඔන්න ඊළඟට තවත් ටිකක් අඩු කරා. ඔන්න දැන් ගොඩාක් අඩු කළ ළඟට තමයි අපි ලිව්වේ. මේ විදිහට ලියනකොට තමයි අපිට සිංහල අකුරු එහෙම ලියද්දී අපේ චූටි බබාලට ලොකු පන්තිවලට යනකොට සිංහල අකුරු ලියද්දී ඔන්න හරි පහසු වෙනවා. මේ වගේ සරල ක්‍රියාකාරකම් කරලා තිබ්බාම ඒ හින්දා තමයි අපි අපේ චූටි බබා අපි YouTube නාලිකාව හරහා ඔන්න මේ වගේ ලස්සන ලස්සන ක්‍රියාකාරකම් අරගෙන එන්නේ අපේ චූටි බබාලට. එහෙමනම් අපි තව එකක් බලමුද. දැන් බලන්න ඔන්න මේ සමනල්ලු ටික කොහොමද යන්නේ කියලා. දැන් අපි කලින් අත හොඳට මෙහෙම රවුමට හැරෙව්වා. දැන් අපි බලමු. දැන් අපි හොඳට රවුමට අත හුරු වුණාන් පස්සේ දැන් අපි බලමු කෙලින් කොහොමද ගිහිල්ලා ඔන්න මෙන්න මේ විදිහටත් කොහොමද අපේ අත හසුරුවගෙන අපි යන්නේ කියලා. ඔන්න එහෙනම් මෙන්න මේ විදිහට. දැන් බලන්න කලින් එකට වඩා එතකොට අත හසුරුවනකොට අපේ අත යන විදිහ වෙනස්. මෙහෙම කෙලින් ගියා. පල්ලෙහාට ගැහුවා ඉරා. දැන් ආයෙමත් මෙහාට. බලන්න දැන් ඒකෙත් අර කලින් වගේම අපිට ලොකුවට අත හසුරුවන්න පුළුවන් වුණා. ඊළඟට අපි ඊට පස්සේ ටිකක් ඊට වඩා ප්‍රමාණය අඩු කරා. ඔන්න දැන් ඊළඟට අපි ඊළඟ ප්‍රමාණයත් බලමු කොයි වගේද කියලා. දැන් බලන්න අපි කලින් ඊට කලින් ගත්ත එක ඊට වඩා තා අපි ලොකුවට උඩට ගත්තා. දැන් අපි ඊට වඩා ප්‍රමාණය අපේ අත අඩුවෙන් පාවිච්චි කරා. ඔන්න දැන් අපි මේ අන්තිම සමනලු දෙන්නටත් එහෙනම් ගොළොන්ගේ යාළුවවත් හොයාගන්න අපි පාර හොයලා දෙමු. දැන් දැක්කද මෙන්න මේ විදිහට තමයි අපි හොඳට අත හසුරුවා ගත්තොත් අකුරු ලියන්න පහසු වෙනවා. ඒ හින්දා තමයි අපි මේ වගේ ක්‍රියාකාරකම් අපේ චූටි බබාලට කරන්න කියලා දෙන්නේ. දැන් ඔන්න එහෙනම් මෙන්න මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් ටිකක් අරගෙන තමයි ඔන්න අපි ඉදිරියේදී අපේ චූටි බබාලගේ ගෙදරට අපි එන්නේ. ඉතින් අර කලින් විදිහම වර්ක්ෂීට් ටික සතිය පුරාම අවශ්‍ය වෙන වර්ක්ෂීට් ටික ලෑස්ති කරලා එහෙනම් තියාගන්න. එතකොට අපිත් එක්කලා දවස ගානේ මේ කරන වැඩත් එක්කලා අපේ චූටි බබාලට එකතු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙමනම් ඔන්න අද දවසට මම මගේ චූටි බබාලගේ ගෙදරින් සමු ගන්නවා. හැබැයි ආයිත් ඉක්මනින්ම ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් ඔන්න හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. අයිබෝවන්.